අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල මෙරටින් ඔමික්‍රෝන් අනුප්‍රභේද දෙකක් සොයාගනි නව අනුප්‍රභේදවල රෝගීන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් හැකියක්මනින් බූස්ටර් එන්නත ලබා ගන්න රාජ්‍යමති සුදර්ශනී ජනතාවගෙන් ඉල්ලයි दैनिक आसादी විවගා කරන්න බැරි ඉඩම් වල මුං ඇට වගා කරන්න ජනපතිගෙන් උපදෙස් දිනෙන් දින ඉහළ යන සහල් මිල ගෑස් කිරිපිටි ආහාර හිඟය අතරේ ඉදිකිරීම් ද්‍රව්‍ය වල දැවැන්ත හිඟයක් පෙදරේරුවන් පාරට අනුරගේ ඡායා කැබිනට්ටුවට රෝහිතගෙන් පිළිතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චන්ද්‍රිකාට එකතු වීමේ බාධාවක් නැහැ මහින්ද කියයි चंदे देने कोटा मेहमा परिपूर्ण करने वाली केला हितवे ने है गायन्त किया है। खंडरु का सार बंधनागारे दी रणवीर कुमिया में सिद्धि संबंधित बंधनागारे निलेदारी तितने को गेव बैठे तहनम। बिग्गल पार्टी के टा सहबागी ऊ दरियान सिउ देने को वैलीगम मुहूदे गसागे ने आई देतने कातुरुदन बैठवीर टा प ප්‍රථමයෙන් දේශීය පුවත් විදුලිය අර්බුදය මේවන විට ඉතා බරපතල තත්වයකට ගමන් කරමින් තිබෙනවා එදා වෙල කොහොම හරි හොයා ගන්නවා වගේ තමයි අද අපේ රටේ විදුලිය ලබා දෙන්නේ තියන දැවි තෙල් ටිකයි ඩීසල් ටිකයි ඉවර වෙමින් යන්නේ මේකේ ප්‍රතිඵලයක් විදිහට හෙට ඉඳලා ආයෙත් විදුලිය කපන්න සිද්ධ වෙනවා කියලා විදුලි ඉංජිනේරුවන් පවසනවා මේවන විට මෙරට විදුලි උත්පාදන කටයුතු බරපතල අර්බුදකාරී තත්වයකට මුහුණ දී තිබෙනවා නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රිය වීමත් සමග ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300ක විදුලි ධාරිතාවයක් අහිමි වුණා මේවන විට සපුගස්කන්ධ විදුලි බලාගාරයේ විදුලි උත්පාදනයට අවශ්‍ය දැවි තෙල් අවසන් වීමත් සමග 108ක මෙගාවොට් ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී තිබෙනවා දැවි තෙල් යොදා විදුලිය උත්පාදනය කරන මෙරට විදුලි බලාගාර වනුවේ යුගදනවි සපුගස්කන්ධ සහ බාජ් බලාගාරයි යුගදනවි බලාගාරයේ තවත් දින 7කට දැවි තෙල් ඇති බවයි වාර්තා වන්නේ බාජ් බලාගාරයේ දැවි තෙල් හෙට උදෑසන වන විට අවසන් වන බව කණිජ තෙල් වෘත්ති සමිතිය පෙන්වා දෙනවා කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඩීසල් පවතින්නේ තවත් දින 5කට පමණ බවයි වාර්තා වන්නේ මේ සියලුම බලාගාර දැන් පවතින්නේ ඉතා අවදානම් තත්වයක බව මේවන විට මනාව පැහැදිලි වෙනවා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද ප්‍රකාශ කළේ මාර්තු මස අගවන විට දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවයි හෙට දින සිට දිවයිනපුරා ක්‍රියාත්මක වන පරිදි අදීර හතරක් යටතේ විදුලි කප්පාදුවක් සිදු කරන බවද ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා හෙට දින එම විදුලි කප්පාදුව පැයකට සීමා වන අතර අනිද්දා සිට පැය දෙකක් දක්වා දීර්ඝ විය හැකි බවයි විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසන්නේ දැන් තියෙන තත්ත්වය ගත්තම නොරොච්චෝලේ බලාගාරය රෙපෑයක කටයුතු අවසන් වෙලා දැන් රී ඇසෙම්බ්ලින් කරන තත්ත්වයේ තියෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා 28 වෙනිදා වගේ වෙනකොට ඒ සිළුම ටෙස්ටිං සාර්ථක වුණොත් අපි නොරොච්චෝලෙ මෙගාවට් 300ක තුන්වෙනි යුනිට් එක අපිට පද්ධතියට සම්බන්ධ වෙයි කියලා. කැලණිතිස්ස සංකීර්ණයේ බලාගාර වලින් මෙගාවට් 280ක් 300කට ආසන්න බලාගාර වලින් මෙගාවට් 165ක සංයුත චක්‍රීය බලාගාරයේ තිබෙනවා ඩීසල් වලට අමතරව ඩීසල් නැති වුණත් නැප්තා වලින් දුවන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී රජයේ අවධානය මේ පැත්තට යොමු යුතුයි. මොකද නැප්තා වලින් අපි බලාගාරය දුවනකොට බලාගාරයේ මිල අඩුයි. සාමාන්‍යයෙන් අපේ ඩීසල් වලට වඩා විදුලි එකකකට රුපියල් 4ක් විතර පමණ අඩු වෙනවා නැප්තා වලින් දුවනකොට. ඒතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. නොරොච්චෝලේ මෙගාවට් 300ක බලාගාරය අපේ පද්ධතියට 28 වෙනිදා එක ආවා වුණත් මේ අර්බුදයේ අවසානයක් අපි දකින්නේ නැහැ යම් කිසි හේකින් වෙස්කෝස් බලාගාරය එහෙම නැත්නම් යුගදනවි බලාගාරයට සහ අනිකුත් බලාගාර වලට තෙල් තිබුණ නැත්නම්. මාර්තු මාසයේ අග පමණ වෙනකොට අපි මේ අර්බුදය දෙවෙන්ත අර්බුදයක් කරා යනවා යම් කිසි හේකින් තෙල් ප්‍රශ්නේ මේ විදියටම දිගටම තිබුණොත් ඒකම වර්ෂාපතනය ලැබුණ නැත්නම් එහෙම අපිට කනගාටුවෙන් වුවත් අපිට දැනුම් දෙන්න වෙන්නේ මාර්තු මාසයේ අග වෙනකොට විදුලිය
කපන වෙලාව නෙවෙයි විදුලිය සපයන වෙලාවයි. අන්න ඒ නිසා අපි ඉතාමත්ම වැදගත් වෙනවා මේ අවස්ථාවේදී මේකට යම්කිසි විසඳුම් විශාල අවධානයක් රජයෙන් මේ සම්බන්ධයෙන් ලැබෙන්න ඕනේ. දැන් මේ ඉන්ධන තත්ත්වයේ මේ විදිහට ගියොත් එම අපිට සිද්ධ වෙනවා හෙට දිනේ පැයක විදුලි කප්පාදුවකටත් ඒකම අනිද්දා වගේ වෙනකොට එය පැය 1 විනාඩි 45ක් එහෙනම් පැය 2ක් පමණ එක පාරිභෝගිකකින් විදුලිය කප්පාදු කරන්න වෙනවා. මේ අතර ඉදිරි මාස 2 3ක කාලය තුල විදුලි අර්බුදය තවත් උග්‍ර අතටපත් වන බවට විදුලි ඉංජිනේරු සංගමේ කමිටු සමාජික එරංග කුඩා හේවා මහතා පවසනවා. සපුගස්කන්ධ විදුලි බලාගාරයේ මේ වෙද්දී ඊයේ දවල් 12 වගේ ඉඳලා නැවතිලා තියෙන්නේ. පවර් බාජ් විදුලි බලාගාරයේ සඳහා තව දවස් 1.5කට පමණ තමයි දැවි තෙල් තියෙන්නේ. උතුරු ජනනී විදුලි බලාගාරයේ සඳහා එහි ගබඩා කරපු තෙල් ප්‍රමාණයක් තියෙනවා තව දවස් 4කට විතර. ඊට අමතරව ඩීසල් දවස් 4.5කට පමණ තියෙනවා. හෙට හවස වගේ ඉඳලා විදුලි බල පද්ධතියේ මෙගෝ 160ක 180ක් අතර ජනන ධාරිතාවක් විදුලි බල පද්ධතියේ නැතුව යනවා. ඒ හේතුවෙන් හෙට රාත්‍රියේ සුළු ප්‍රමාණයකුත් හෙට අඟහරු ආදා හවස 2.5 3 ඉඳලා පැය 1.5 වගේ ආසන්න කාලයක් විදුලි කප්පාදු वृत्ति समिति आनंद पालित महता අනතුරු වැඟවුවා ඊයෙන් දෙවිතෙල් දීමන වැත්තුවා හෙට වෙනකන් තියෙන ප්‍රමාණයක් නෙමෙයි අඩුවේ දැන් ඉදිරියේදී එන්නේ කපන වෙලාව නෙමෙයි ජනතාවට විදුලිය දැනගන්න වෙන්නේ විදුලිය ලයිට් එක කර්මාන්ත ශාලා වලට පැය කීයද දෙන්නේ කියන එක එතර දරුණු තත්වයට යනවා ප්‍රවාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් අපි අරන් තියෙන වාර්තාව විදුලිය සඳහා ජලය අඩුවලා තියෙද්දි දිකටම ගණ්ඩ යෑම තුල ශීක්‍රයෙන් ජල ටික බහිනවා ඒකෙන් ගොවියන්ට ඕන කරන ප්‍රමාණයක් නැති වෙනවා නිෂ්පාදනය අඩු වෙනවා පෙබරවාරි දෙවන සතිය වෙනකොට දැඩි විදුලි කප්පාදුකට යන්න වෙනවා නොරොච්චෝලේ කැඩිලා තියෙන 300 හැදුවා එතනින් එන්නේ 900යි දැන් අවමේ මෙගොඩ 2800 දක්වා යනවා එතන 900යි විදුලියෙන් තා උනර්ජනියෙන් ආව 300යි 1200යි දැන් සිදු වෙනවා 160 දක්වා ඉන්ධනවලින් විදුලිය දෙන්න මේ යන්නේ ඊළඟ දරුණු අපරාධයකට දවිතෙල් වෙලඳාම තනිකර එල්.අයි.ඔ.ස් එක නතු වෙනවා මේ සියලු ප්‍රකාශ හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද අද විදුලි අර්බුදය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කර සිටියා අද මහවැලියට පින් සිද්ධ වෙන්න තාම විදුලිය පත්තු වෙන්නේ ලංකාවේ නිෂ්පාදන වෙන්නේ මහවැලි ජලය තව සති දෙකක් තුනක් යනකොට විශේෂයෙන්ම වර්ෂාව නැති කාලයකට තමයි අපි එන්නේ යන්නේ වතුර නැතුව ටර්බයින් කරකෙන්නේ නැහැ එතකොට මුළු ලංකාවටම දවසට පැය 8ක් 9ක් 10ක පව කට්ටයක් ඇති වෙනවා නොරොච්චෝලේ බලාගාරයේ නැවත ලබන 28 වෙනිදා යථාතත්වයට පත් කළ හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මේ අතර ප්‍රකාශ කරනවා. මේ අතර විදුලි අර්බුදය පිටපස ඇත්තේ කලක සිට පැවති මාෆියාවක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විදුලිය පිළිබඳව ප්‍රශ්නය මේක එක පාරකටම ආපු ප්‍රශ්නයක් නෙවෙයි විදුලි බල ශේෂ්ත්‍රයේ කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන්ම තාක්ෂණික අංශවල අවුරුදු ගානක් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්න රාශියක් තිබෙනවා ඒ ප්‍රශ්න විසඳා ගැනීමට නොලැබීමේ අවාසනාවන්ත තත්ත්වය තමයි අද මේ ජනතාවට කරුලේ ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ අනිත් එක විදුලි බලය කියපුවාම අපි දන්නවා ඒකත් අර කවුරුත් අපි කතා කරන මාපියාවල් තියෙනවානේ ඉතින් විදුලි ශේෂ්ත්‍රෙත් බරපතල මාපියාවල් තියෙනවා මේ රටේ ජනතාව දන්නේ නැහැ ওই විදුලිය ප්‍රශ්නයක් නැතුව ලැබෙන කාලවලදී පුජ්‍යලික අංශයෙන් මොනතරම් විදුලිය ගන්නවද ඒ සඳහා කෝටි කීයක් බිලියන් කීයක් වැය වෙනවද කියලා අති විශාල මුදලක් වැය කරනවා පුජ්‍යලික අංශයෙන් විදුලිය ගන්න ඒක දැන් අවුරුදු මන් දන්නේ නැහැ කොයි කාලෙද කියලා දීර්ඝ කාලයක් අවුරුදු 25 30 35 කීටත් වඩා වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා මේ තිබුණු ප්‍රශ්නවල එකතු වෙලා ඇවිල්ලා අද ඉතාමත් නරක තැනකට ඇවිල්ලා තිබෙනවා ආර්ථික අර්බුදයේද පොහොර ප්‍රශ්නයේද ගුරු වැටු ප්‍රශ්නයේද එදා විදුලිය ප්‍රශ්නද කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ අර්බුදද මේ සියලු දේවල් අපේ අදහස් සහ යෝජනා අපි රජයට දීලා තියෙනවා ඔය අර්බුද ඇතිවෙන්න කලින් ඇතිවෙන ආරම්භක අවස්ථාවල් වලදී අපි මේ ගැන අපේ අදහස දීලා තියෙනවා ඉතින් නමුත් ඉතින් අවාසනාවකට අපි කියන දේවල් කෙරෙන්නේ නැහැ ඒකයි ප්‍රශ්නේ සහල් වලටත් පාලන මිලක් නැහැ මේ නිසා සහල් මිල ඔහේ පාවෙනවා
සහල් මිල පාලනය අතේ තියාගෙන සහල් මෝල් හිමියන් සහ කළු කඩකාරීන් ජනතාව රෝකඩ වගේ නටවනවා මේ අතර වී වගා කළ නොහැකි ඉඩම්වල අමතර භෝගයක් ලෙස මුංගට වගා කිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා අපේ රටේ මේ දිනවල සහල් මිල හරි ඉහළයි රජයේ පාලන මිලක් නැති නිසා සහල් මිලත් පා වෙනවා අද තිබ්බ මිල හෙට නැහැ සහල් මිල අවසානයේ මෝල් හිමියන් සහ කළු කඩකාරීන්ගේ පාලනයට නතු වුණා මේ නිසා අවසානයේ පීඩාවට පත් උනේ අපේ රටේ අසරණ මහජනතාව දැන් හැමදේම ගණන් කාලේ සහල් මිල මේ විදියට ඉහළ ගියොත් අන්තිමට අපේ රටේ මිනිසුන්ට කන එක වේලක් නතර කළා හාමතේ ඉන්න සිද්ධ වේවි ඇති හැකි අය නම් කොහොම හරි බත් කටක්කයි එහෙත් මේ වගේ පා වෙන සහල් මිලත් එක්ක නැති බැරි අයට කුමක් සිද්ධ වෙයිද බඩටම ගාලා තියෙන රජ වෙනුවෙන් ජීවිතෙන් අමාරු සයන් मिनसू ජීවිත වේද අඩු කරනවා කියලා ඒගොල්ලෝ කිව්වා එන්නට ඒක කැරුන්නේ අමාරු තමයි ඉතින් අමාරු කියන්නේ වේලට කණ්ඩ බරුවේ කී දෙනෙක් ඉන්නවද සල්ලි තියෙන මිනිස්සු පුටුවක් උඩ ඉඳගෙන කනවා බොනවා ජීවත් වෙනවා දැන් එක වේලයි කන්නේ මිනිස්සු වේල් තුනක් කන්නේ නැහැ මිනිස්සු කොමලට සැප වෙලා තියෙන්නේ අපේ ඡන්ද ගත්ත අපි ඉතින් බලන් ඉන්නවා ඉතින් උඩ කොම 100 ගානට වැඩි තමයි තියෙන්නේ 140 150 180 වෙනකන් තියෙනවා මත එනකොට ආල් කිලයක් ගන්න නම් අපි නම් බොහොම අමාරුයි තමයි සාමාන්‍ය රස්සාවක් තමයි කරන්න ඔය 1000කට වැඩක් කරනවා නම් බොහොම पालन मिलट वड़ा वेडी मिलट सहल अलवी कलोत दडे रुपया लक्षाक दक्वा वेडी करमीन पसुगी सेप्टेंबर मास विसी एक वनदा पाणात संशोधने उना ऐसे संशोधने उ पाणात तिबुनाट एवा क्रियात्मक कराना नाम पालन मिलक सहल वरट पैन भी युतुई आल करना मिनिस देखा के आल किलो देखा करना मिनिस आल बंसिया करने ना वा एकसिया अनुवा एकसिया सुवा रेसिया घट्टा ही ये में है ना वा आल रातुका कुड़ एकसिया घट्टा टेना वानी मिनिस उटा आरी अमारु सुना आल बड़ा बिजनेस से कती पर देंग ना गाड़ू वेला तीने आल वेला वेडी विना निसा देंग पक्को में काटे किलो एकाय देखा यार याने किलो दायक कर याने मिनिस पोड्डा यार याने गाना आला पोड्डा यार याने आल मिले संपूर्ण में वेडी वेला तीन मिनिस आवा में तीन गरंग आना वा तीन गेन मिलर तमाय देने वेला तीन प्यार पाद दाय त्याग සහල් අර්බුදය කොච්චර ඔඩුදුවලද කිව්වොත් දැන් අපේ රටට සහල් ආනයනය කරනවා මේ ගෙන්නන හාල් කාබනිකද රසායනිකද කියලා කවුරුවත් දන්නේ නැහැ හැම දෙයකම මාෆියාවක් ක්‍රියාත්මක වන තැන සහල් වලටත් මාෆියාවක් ක්‍රියාත්මකද කියන එක ප්‍රශ්නයක් මාස 3කට කලින් මහා පරිමාණ මෝල් හිමියෝ මාධ්‍ය හමුවක් ඇඳවලා කිව්වා ඩඩ්ලි සිල්සේන මහත්තයලා රුපියල් 115යි හාල් කිලෝ එක එතනින් එහාට මිල වැඩි වෙන්නේ නැහැ කිව්වා හැබැයි 115 කිව්වේ රුපියල් 90 ගණන් වල තිබුණු හාල් ඊට පස්සේ මේ හාල් කිලෝ එක රුපියල් 175ක් වා වැඩි වුණා. අන්න 175 දක්වා වැඩි වෙනකොට ආයෙත් මෙන්න ඩඩ්ලි මහත්තයලා එළියට එනවා මාස 3කට පස්සේ. ඇවිල්ලා කියනවා මීට වඩා හාල් මිල වැඩි වෙන්නේ නැහැ කියනවා. බන්දුළු ගුණවර්ධන කියනවා දැම්මට හාල් මාපියාව නැතිකරන්න බලය දීලා තියෙන්නේ. දැන් කඩුව තියෙන්නේ මං අතේ. මං රටිනුත් හාල් ගේනවා. මහින්දානන්ද කියනවා වී කිලෝ එක රුපියල් 75යි කියනවා. මේ ප්‍රකාශ කිරීම ඇතුලේ ගොබියගේ වී ටික නැවතවතාවක් තුට්ටු දෙකට මහ පරිමාණ මෝල් හිමියෝ අතට පංගාර්තු කරන්න තමයි මේ සැලසුම් කරලා තියෙන්නේ. වී මිල අඩු වෙනකොට හාල් මිල අඩු වෙන්නේ මේක තමයි මේක තියෙන විකෘතික පැත්තකින් පාරිභෝගිකයා මං කොල්ල කනවා අනිත් පැත්තෙන් ගොවියා මං කොල්ල කනවා මහින්දානන්ද වී කිලෝක රුපියල් 75යි කියද්දි ජනාධිපති කියනවා රුපියල් 95ට වී ගණ්ඩලු දැන් මේකේ මොන කතාවද හරි මීහරකයි එළහරකයි වියට බැන්දාම මොකද වෙන්නේ දෙපැත්තට අදිනවා ඒ වගේ තමයි මේ ආණ්ඩුවත් දැන් යන්නේ මේගොල්ලෝ අතර තියෙනවා අන්තර් සම්බන්ධතාවයක් හාල් මාපියා බරගොල්ලෝ නිර්මාණය කරනවා නිර්මාණිකනෝට හාල් මිල ඉහළ යනවා හාල් හිගයක් එනවා ඇති හිගයක් හදනවා ඒකට මේ හාල් පිටරටින් ගෙන්නන කට්ටිය කැමති ආණ්ඩුවේ කට්ටිය කැමති ඒක ඇස්සේ තමයි ඒගොල්ලෝ හාල් පිටරටින් ගේන්නේ හාල් පිටරටින් ගේනකොට තමයි මේගොල්ලොන්ට කොමිස් සම්බ වෙන්නේ ඒගොල්ලෝගේ හොද්ද පොර වෙන්නේ එතකොට වී වගා කළ නොහැකි ඉඩම් වලට සහ අන්තර් කන්නේ අමතර භෝගයක් ලෙස මුං ඇට වගාව සඳහා සහාය වීමට රජය අපේක්ෂා කරනවා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ තීරණයට එළඹ තිබෙනවා වාරි පහසුකම් මද වීම මත යල කන්නේදී වගා කළ නොහැකි වගා බිම් හා අන්තර් කන්නේදී අමතර භෝගයක් ලෙස මුං වගාවට අවශ්‍ය බීජ ලබා ගැනීමට ගොවි ජනතාවට මූල්‍ය සහනාධාරයක් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා
अपे रटेन ओमिक्रॉन अणु प्रभेद देखा खंदुनागिन तिबेनवा एम प्रभेद असाधिनी वो रोगीन कोलंब एतलू प्रदेश किहिपेकिन वार्ता वियति पवाई सौख्य अंश पवसन्ने म्यातर कोविड आसादितव सिटी वैद्य अतुल कहतलीनगे महता ये रात्रियेम गोस् तिबेनवा देन कोविड सविस्तर वार्ताव अपे रटे ओमिक्रॉन अणु प्रभेद देखा खंदुनागिन तिबेनवा एम प्रभेद असाधिनी वो रोगीन कोलंब एतलू प्रदेश किहिपेकिन वार्ता वियति पवाई सौख्य अंश पवसन्ने म्यातर कोविड आसादितव सिटी वैद्य अतुल कहंदलीनगे महता ये रात्रिये मिय गोस् तिबेनवा देन कोविड सविस्तर वार्ताव देन केटी विरामयाक देन कोविड सविस्तर वार्ताव पुद्गलीन हेत्त अट दिनको आश्रेन श्री जयवर्धनपुर विश्वविद्यालय सिदुकल जान विश्लेषण परेशनिकट अनुप इन पुद्गलीन हेत्त पास दिनको ओमिक्रॉन आसादितेन बव तहोरु वी तिबेनवा इतिरी सांपल तुल डेल्टा आसादितेन बवाई आचार्य चंदिम जीवंतर महता प्रकाश कले ए अनुव ओमिक्रॉन कोविड प्रभेदे अणु प्रभेदयक वन BA.1 आसादित वुवन कोलंब एतुलु प्रदेश किहिपेकिन वार्ता वी तिबेनवा एम आसादितेन कोलंब वेल्लंपिटिय बोरलस्कमु अविसावे होमागम कटगोड मडपात पादुक्क परकडुव यन प्रदेश वलिन वार्ता वी तिबुना एमेन्म ओमिक्रॉन हि तवत् अणु प्रभेदयक वन BA.2 आसादित वु अंत प्रदेश रसकिन वार्ता वी तिबुना ए कोलंब कोलोंडाव गल्किस्स नुगेगोड अविसावेल्ल गाल्ल बदुल्ल यन प्रदेश वलिन मिरटिन वार्ता वन एम BA.2 नम अणु प्रभेदय एक्सत् राजधानी सौख्य आरक्षक एजेंसी विसिन सलके युतु मट्टमे कांडियट अतुलत् कल अणु प्रभेदयक वीम विशेषत्वयक् श्री जयवर्धनपुर विश्वविद्यालय आसात्मिकता प्रतिशक्ति विद्या शैल जैव विद्यायतन एबवतहोरु करते बिनवा රටතුල පවතින අවදාහනම් තත්වය සැලකිල්ලට ගනිමින් හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබා ගැනීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හොයාගෙන තිබුණ තව 75ක් දැන් වෙනත් රටවල ගත්තම දැන් ප්‍රධානම ප්‍රභේදය ඔමික්‍රොන් වලට පත් වෙලා තියෙනවා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ඉතින් අපේ ලංකාවෙත් සමහර විට එහෙම වෙන්නේ නැති මොකද හැමෝම චෙක් කරන්නේ නැහැ. දැන් රෝගීන්ගෙත් වැඩිවීමක් වාර්තා වෙනවා. දැන් රට සම්පූර්ණයෙන්ම ඇරලා තියෙනවා. දැනට තුන්වෙනි මාත්‍රාවත් ලංකාවේ දෙනවා ෆයිසර් එන්නත. ඉතින් අපි රටේ ජනතාව ඉල්ලනවා වගකීමෙන් කටයුතු කරන්න කියලා. මේ බූස්ටර් එක තවමත් ලබා නොගත් විශේෂයෙන්ම අවුරුදු 60ට වැඩි නම් වෙනත් රෝගී තත්ත්වයක් තියෙනවා නම් කරුණාකරලා එන්නත ලබා ගන්න කියන ඉල්ලීම මම ගෞරවයෙන් කරනවා. ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න. මොකද අපි දකින්නවා සමහර මගුල් ගවලලෙම ගියම හුඟක් අය මාස්ක් එක ගලවලා ඉන්නේ. ඉතින් එතකොට පහසුවෙන් පැතිරෙන්න පුළුවන්. ජනතාවගේ සහයෝගය එක තමයි මේ වැඩේ කරන්න පුළුවන්. मिरट दैनिक कोविड आसादितेन संख्याव अकंडव सिवन दिनटात ए अटसीए सीमाव इक्म वाकिया इन पहदिली पाड़ने मिरट दैनिक कोविड आसादितेन गे संख्याव यलित इहल यमिन एतिबवाई ए मिरटिन हंदुनागत कोविड आसादितेन संख्याव अटसीए हतलिस पहा ए समक मिरट समस्त कोविड आसादितेन गे संख्याव हायलक्ष एक दहस हतलिस अटक दक्वा इहल गिया कोविड रोगींगे वातावरणीम दैनिकव अटसीए 45 අතර සීමාවකට තිබෙනවා දෛනිකව මරණ සංඛ්‍යාව 15ක් 20ක් අතර වාර්තා වෙනවා මේ මොහොතේදී සීග්‍රෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය දැන් ප්‍රදේශ ගණනාවකින් අපිට වාර්තා වෙලා තියෙනවා මේ වෙද්දී සක්‍රීයව රෝහල් වල ප්‍රතිකාර ගන්නා ප්‍රමාණය දල වශයෙන් අපිට 5300ක් 5400ක පමණ රෝගීන් සංඛ්‍යාවක් තියෙනවා ඒ සමස්ත ඇඳවල ධාරිතාවේ 40%කට පමණ රෝගීන් දැන් දෛනිකව ප්‍රතිකාර ලබා ගන්නවා අනවශ්‍ය සංචරණ සීමා කිරීම ගෝ ආරක්ෂා කරගන්න මුල්වන්න ඔබට කළ හැකි උපරිම දේ තමයි රටට කළ හැකි උපරිම දේ තමයි ඔබ ඔබව ආරක්ෂා කරගන්න එක මෙතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයෙකු වූ වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා කොවිඩ් වෛරසය ආසාදිනේ වී මිය ගොස් තිබෙනවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමේ සිටියේදී මියගිය ඒ මහතා මිය යන විට 74 වන වියෙහි පසු වුණා මෙතර පවතින තත්ත්වය හමුවේ මගී ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් රාජ අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙලෙස අදහස් පළ කළා මම ගිය සතියේ පොලිස්පතිතුමාට ලිඛිතවම දැනුම් දීමක් කෙරුවා ආසනගත
නීති උල්ලංඝනය කරන සියලුම බස් රථ අත්අඩංගුවට ගන්නගෙන කාරණේ ග්‍රාමීය මාර්ගවල මේ නීතිය කඩන බව පේන. මේක නැවතුනේ නැත්තම් ලබන සතියෙ වෙද්දී නැවත හිටගෙන යෑමේ ගාස්තුවත් අපි අඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මගේ කුඩ පුළුවන් ආසනයක් නැතිනම් අඩුමතරමේ නීතිය කරන එක කෙසේ වෙතත් හිටගෙන යනවා නම් අර පරණ තිබුණු ගාස්තුව වගේ වෙනම ගාස්තුවක් අපි නියම කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඉඳගෙන යන අයට පුළුවන් එක ගෙවන්න. හිටගෙන යන අයට පුළුවන් ඒ ගාස්තුව ගෙවන්න. දැන් ලෝක කොවිඩ් තත්ත්වය මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහීම් මොහමඩ් සොලිට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒත් සමග ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවිඩයක් මගින් කියා සිටියේ කොවිඩ් වෛරසය සාර්ථකව ජය ගැනීමට මාලදිවයිනට පූර්ණ සහයෝගය ලබා දෙන බවයි. ලබන පෙබරවාරි 4 වනදා ශ්‍රී තීරුතු ඔලිම්පික් උළෙල ආරම්භ වීමට නියමිත චීනයේ බීජින් නුවරට නව කොවිඩ් ක්‍රියාමාර්ගයන් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව බීජින් නුවර මිලියන 2ක ජනතාවක් කොවිඩ් පරීක්ෂාවන්ට ලක් කිරීම අද සිට ආරම්භ කෙරුණා. නව ශ්‍රීලන්ත අගමැතිනේ ජසින්ඩා අර්ඩන් සිය විවාහ මංගල්‍යය අවලංගු කර තිබෙනවා. ඒ සීක්‍රින් පැතිර යන ඔමික්‍රොන් ව්‍යාප්තිය පාලනයට පනවා ඇති නව සීමාවන් හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිය සහකරුවන ක්ලාග් ගෙපොඩ් සමග ජීවත් වන අය 2019 වසරේදී ඔහු සමග විවාහ ගිවිස ගනු ලැබුවා. කොවිඩ් වෛරසයට එරෙහිව ලෝකයේම සටන් කරන අවධියක නිතර නිතර භාවිතා කරන බූස්ටර් එන්නත් වලට සාපේක්ෂව වාර්ෂික කොවිඩ් එන්නතක් වඩාත් සුදුසු බව ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක ඇල්බර්ට් බෝලා ප්‍රකාශ කරනවා. බොහෝ රටවල කොවිඩ් බූස්ටර් එන්නත් කරන වැඩසටහන් පුළුල් කිරීමත් සමග එන්නත් අතර පරතරය අවම කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. ටෝකියෝවෙන් සිව්වන වරටත් දෛනික කොවිඩ් ආසාදිතයින් දස දහස ඉක්මවා වාර්තා වීමත් සමග ජපානයෙන් ප්‍රථම වරට දෛනික ආසාදිතයින් 50,000 ඉක්මවා ගොස් තිබෙනවා. මෙවන විට ජපානයේ ජනගහනයෙන් 78.7% පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර බූස්ටර් එන්නත්කරණයට ලක් වූවන් සංඛ්‍යාව 101.5%. කාලෙන් කාලයට විවිධ භාණ්ඩ හිඟයන් මතුවීම දැන් සාමාන්‍ය දෙයක් වෙලා මෙවන විට ඉදිකිරීම් ද්‍රව්‍යවල විශාල හිඟයක් රට පුරාම පවතිනවා. ඉදිකිරීම් කර්මාන්තයෙන් එදා වෙල සරි කරගත් පෙදරේරුවන් අද අසරණ වෙලා. ගෑස් කිරිපිටි පොහොර හිඟයන් අස්සේ අත්‍යවශ්‍ය වන තවත් බොහෝ භාණ්ඩ මෙවන විට හිඟ වෙමින් පවතිනවා. සිමෙන්ති, වැලි, මැටල්, යකඩ කම්බි, ටයිල් කැට බොහෝ තැන්වල හිඟයි. විශේෂයෙන්ම සංවර්ධනයේ ඉලක්ක හඹා යමින් සිටින දියුණු වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවේ මෙවන විට ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත අමුද්‍රව්‍ය හා භාණ්ඩ හිඟ ප්‍රබල ගැටලුවක්ව හමාරයි. ටින්ට සැනේ සිට සිමෙන්ති කොට්ටය තීන්ත බාල්දිය දක්වා බොහෝ භාණ්ඩ වෙළඳපොළ තුළ මේවන විට හිඟයි. ඒ හින්දාම යම් තැනක ඉතිරි වී ඇති ගොඩනැගිලි ද්‍රව්‍යන්වල මිලද අහස උසට නැග අවසන්. ශ්‍රී ලංකා ඉතිහාසය තුළ කොපමණ අර්බුද මතු වුණද ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ මේ තාක් අප විශේෂ තැනක් දිනාගෙන සිටියා. මෙරට තුළ ඉදිකළ බොහෝ ඉදිකිරීම්වල ප්‍රමිතිය බාල වීම යන හේතුව නිසා බිමට සමතලා වුණු අවස්ථා නොමැති තරම්. ඒ මේ තාක් කාලයකට අප රට තුළට ගෙන්වන ඉදිකිරීම් ද්‍රව්‍යවල හා ඉදිකිරීම් වල ප්‍රමිතිය දැඩි ලෙස පරීක්ෂා කිරීම නිසායි මේවන විට පවතින ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය නිසා ඉදිකිරීම් කර්මාන්තයේ නියැලෙන පිරිස් අර්බුද රාශියකට මුහුණ පා සිටිනවා. ඒ නිසා වෙන් ඉදිරියේදී ප්‍රමිතිය බාල වූ ඉදිකිරීම් සිදුවීම අරුමයක් නොවිය හැක. ඒ නිසා වෙන් වගකිවයුත්තන්ගේ අවධානය ඍජුවම ඉදිකිරීම් ශාස්ත්‍රය කෙරෙහි යොමු විය යුතු බව සියත අප අවධාරණය කර සිටිනවා. එසේ නොවුනහොත් දිනපතා පාලම් ගොඩනැගිලි කඩා වැටෙන ඉන්දියාවේ තත්ත්වයට අපපත් වනු ඇති. පවතින ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය හා අධික මිල ගණන් පිළිබඳව හික්කඩුව නගරයේදී විරෝධයකට එක් වූ පෙදරේරුවන් මෙසේ අදහස් පළ කළා. 1750 2004 අතර අද සිමෙන්ති ගිහිල්ලා තියෙනවා. රටේ පාලන මිල මොකද්ද? අද සිමෙන්ති මේ කහඩිය රහික ගන්න නැහැ. මුළු ලංකාවම සමස්ත ලංකා පෙදරේරුවරුන්ගේ සංගමය එකතු කරන දිනය වැඩි ඇතක නැහැ. විසඳුමක් ලබා දෙන්න දුප්පත් අහිංසක අසරණ මිනිස්සු තමයි මේ ෂන්නරු අපේ දරුවෝ බඩගින්නේ. කවුරුවත් අපි ගැන හොයන්නේ නැහැ. කිසිම මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් අපි ගැන කතා කරන්නේ නැහැ. තුට්ටු දෙකට ජනතාවගේ ආත්මයයි රටයි වත්මන් ආණ්ඩුව පාවා දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මොරවක නගරයේ පැවති උත්සවයකට එක් වෙමේ. අහලකෝට වීරකම් ගැන කතා කරලා සූරකම් ගැන කතා කරලා මේ තුට්ටු දෙකට අපේ රටේ ජනතාවගේ ආත්මේ පාවල දුන්නු යුගයක් අද මේ රජයේ බිහි කළා. සෞභාග්යයේ දැක්මෙන්
අද නිර්මාණය වෙලා තිබෙනවා වෙන්දේ ශිලන්තය. තමුන් නාන්සලාට පොළට ගියාම බඩ පපුව ඇඟ ඔක්කොම රත් වෙනවා නේද? බඩු මිල දිහා බැලුවහම මේ වෙන විදිහ මහ බැංකු රුපියල් ට්‍රිලියන 1.4ක් මුදල් අච්චු ගහලා තියෙනවා. මෙහෙම මුදල් අච්චු ගහපු කාලයක් මේ රටේ බිහි කරලා උද්දමනයේ උච්චම අවස්ථාවට අපි රටක් හැටියට ගමන් කරමින් සිටිනවා. සහල් කිලෝ ළඟදීම 200 300 වෙයි. මේ ආණ්ඩුව අපේ රටේ දේශීය සම්පත රාජ්‍ය සම්පත රටේ ජනතාවගේ සල්ලි අමු අමුවේ මහදවල් මංගොල්ල කරනවා. සූදානම් වන්න මේ රට යන ක්‍රමවේදයේ දෙවෙන්ත වෙනසක් පරිවර්තනාත්මක යුගයක් බිහි කරන්න. සමගීකරණ බලවේග ආණ්ඩුවකට සියලුම සූදානම් වන්නේ කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දේශපාලන වේදිකාවේ කාලෙන් කාලෙට විවිධ මාතෘකා කරලියට එනවා. මෙලෙස කරලියට ආපු තවත් මාතෘකාවක් තමයි ඡායා කැබිනට්ටුව. ජනතා විමුක්ති පෙරමුණ එවැනි ඡායා කැබිනට්ටුවක් පිළිබඳ පසුගියදා අදහස් පළ කළා. ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාගේ එම ප්‍රකාශයට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පිළිතුරු ලබා දුන්නා. ෂැඩෝ කැබිනට් එසේත් නැත්නම් ඡායා කැබිනට් මණ්ඩලය බෙස් මිනිස්ටර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අංගයක්. අපේ රටේ විවිධ රජයන්ගේ පාලන කාලවලදී ඡායා කැබිනට්ටු නිර්මාණය වීම සිදුව තිබෙනවා. සාමාන්‍යයෙන් විපක්ෂයක් විසින් මෙම ඡායා කැබිනට්ටුව නිර්මාණය කරනු ලබනවා. රජයක කැබිනට්ටුවක් මගින් ගනු ලබන තීන්දු තීරණ පාර්ලිමේන්තුවක සම්මත වී ක්‍රියාත්මක වුවද ඡායා කැබිනට්ටුවකට හැකියාව පවතිනේ රට වෙනුවෙන් විවිධ යෝජනා ඉදිරිපත් කිරීමට සහ රජය මගින් ගනු ලබන විවිධ තීන්දු තීරණ විවේචනයට ලක් කිරීමයි. එමෙන්ම එහි හරි වැරද්ද පෙන්වා දීමයි. මෑත කාලිනව යහපාලන රජය සමයේ විපක්ෂය විසින් එනම් වත්මන් ආණ්ඩුව විසින් ඡායා කැබිනට්ටුවක් නිර්මාණය කරනු ලැබුවා. ඡායා කැබිනට්ටු මාතෘකාව යලි කරලියට එන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් නිර්මාණය කළ බව කියන ඡායා කැබිනට්ටුවත් සමගයි. මෙහි අමාත්‍ය ධූර 25කින් සමන්විත බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ. අපි හිතන අපේ රටේ අමාත්‍යංශ උපරිම 25යි, නියෝජ්‍ය අමාත්‍ය ධූර 25යි. එතන උඩ යන්න බෑ අපිට. වෙන රාජ්‍ය අරමුණ කෑලි ව්‍යාප්ති මුකුත් නැහැ. සෞඛ්‍ය උදාහරණයකට ගත්තොත් අපේ නලින් ජයතුස වෛද්‍යවරේ, අපේ විශේෂඥ වෛද්‍ය නිහල් අබේසිං, රාගම් වෛද්‍ය පීඨී මහාචාර්ය ක්‍රිසාන්ත අබේසිං, මේගොල්ලෝ තමයි අපේ වෛද්‍ය බාර කණ්ඩායම. අපේ මහාචාර්ය අනිල් ජයන්ත, අපේ සුනිල් නඳුන් සහෝදරේ, අපේ වසන් සමරසිංහ සහෝදරේ, එළ තමයි අපේ ආර්ථික බාර කණ්ඩායම. මේ රටේ මෙතෙක් ගොඩනැගුණු හැම අමාත්‍යකමකට වඩා දක්ෂ, ඒ පිළිබඳ අවබෝධයක් තිබෙන, කැපකිරීම තිබෙන, අවංක භාවය තියෙන අදූෂිත අමාත්‍ය මණ්ඩලයක් අපි හදනවා. අන්නේ අමාත්‍ය මණ්ඩලය තමයි රට පාලනය කරන්නේ. අද අමාත්‍ය මණ්ඩල රට පාලනය කරන්නේ. අද ඇමතිවරු දන්නෙත් නේ මොකද වෙන්නේ කියලා. ලෝකෙ ඉස්සරහට අවිලා තියෙන තනි පුද්ගලයන්ගේ තනි හිතුවක්කාරී වැඩවලින් නෙමෙයි. ලෝකෙ ඉස්සරහට අවිලා තියෙන සාමිකත්වේ. අන්නේ සාමිකත්ව තමයි අපි ගොඩනගන්නේ. අද ඊට ආණ්ඩු පාර්ශ්වයෙන් මෙලෙස ප්‍රතිචාර හිමි වුණා. ඉතින් මං හිතන්නේ ආණ්ඩුවක් හදපු ගමන්ම ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ පෝස්ටර් ගහිල්ල පැත්තක තියලා අර දියාවු මේක කරපියව් කියලා ගහන පෝස්ටර් ටික පැත්තක තියලා හිතා ඉක්මනින් අර මුද්‍රණාලය ගහන දිනේ ඩොලර්. ඊට පස්සේ තමයි මේවට විසඳුම් දෙන්න වෙන්නේ. පටපට ගාලා අච්චු ගන්න වෙනවා. එහෙම නැත්තම් කරන්න තියෙන්නේ ඔකට දැන් ඔය දාන කැබිනට් එකට දාන ඇමතිවරු 88 89 හොඳට ආර්ථිකයේ මෙහෙවපු අය. ලේසියිනේ. ඒකේදර අල්මාරිය අරින්න කියලා කිව්වා. අල්මාරියේ තියෙන සල්ලි ටිකයි අවශ්‍ය වරු ටික අරගෙන ගිහිල්ලිවලා ටක් ගාලා ආර්ථිකය හදන්න පුළුවන්. උරුවක් දින මිනිස්සුනේ, පුරුද්දක් දින මිනිස්සුනේ. එහෙම අය තමයි දැන් කියන්නේ. අපිට පුළුවන් කැබිනට්ටුව හදන්න, ආණ්ඩුව හදන්න කියලා කියන්නේ. කරුණා කරලා අපි කියනවා අවුරුදු 3ක් තියෙනවා ජනාධිපති මැතිවරණයකට. ඒ අවුරුදු 3 තියෙනකොට ඕන මහත්තයෙක් එන්න අපිට ඒක ගැටලුවක් නෑ. මේ අය හැමදාම මොකක්ද දනවද කරේ? ගොඩ ඉඳන් පීනන්න උගන්නපු අය. වතුරට බහලා පීනපු අය නෙවෙයි. අයියලගේ පැටිගිරිය ඕන තරම් අපි ළඟ තිනවා. තව දෙන්නම් හොඳ හොඳ ඒවා එළි වෙන ජාමෙට කියලා දෙන්න. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. පාලනය කරනකොට මම හිතන්නේ නොසිතූ අභියෝගවලට ආණ්ඩුවට මුණ පාන සිද්ධ වෙනවා. යුද්ධේ හින්දා අවුරුදු 30ක් නැති වුණා කාට කාටත් අමතක වෙලා තියෙන උනාට. හැබැයි ඒ නැති වෙච්ච අවුරුදු ගන්න සමහරු නැති කරපුවායම කලගෙඩි ලාම්පු ගෙඩි ගනලා කල් දාගත්තා. ඉදිරිය වසර 3 කාල සීමාවෙත් අභියෝගය අවසන් නැහැ. එහෙත් අපි හැකියතාක් උපරිම සාධාරණීකරණ කරන කටයුතු කරනවා. මෙහෙම පරිප්පුවක් කල්ලාමයි කියලා ජීවිතේ හිතව 19 ලක්ෂ ඡන්ද දෙනකොට අවුරුදු 2ක් තිස්සේ නිකම්ම නිකම් කාලය ගත කරා. කිසිම පොරොන්දුවක් ඉෂ්ට කරන්න බැරිව මේකෙන් ගොඩ ගන්න පුළුවන් එකම නායකත්වයේ තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි වසර 2ක් වයස ඇති පිරිසිදු කණ්ඩායමක් ඉන්න සජිත් ප්‍රේමදාසලා මේ කණ්ඩායමේ දෙන්නේ ජනාධිපතිලා ඉන්නවා. දැන් මේ වෙනකොට ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පැත්තෙන් ජනාධිපතිලා. එතකොට දැන් අනුර දිසානායක මහත්තයා දැන් අර අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ওই දරුවේ මත ගන්නවානේ. එතුමා ඒක සත්භාවයෙන් කරන්නේ. ඒ වගේ දේවල් වලට දැන් හුරු වෙමින් පවතිනවා. ඒ වගේ සිහින පවණයි. ඊළඟ සැරෙත් අපේ ආණ්ඩුවක් තමයි එන්නේ 2025 පස්සේ. මුණුත් එකයි මුණුත් එකයි. දැන් මුන් කියන්නේ කාටද? පොහට්ටුවට. උන් කියන්නේ කාටද? යහපාලනයට.
මේ දෙකට නේ පහුගිය ඉතිහාසයක් තියෙන්නේ. මුන් 225 ම හැන ගහපන් කියලා ගියා. අපි ඇත්තට පහු කළා නෑ. ඒතොර මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ නැද්ද? දැන් අපි මේ ඉන්න ලොකු බලාපොරොත්තු තියා අපි දැන් ආණ්ඩුව පිටවන අනිවාර්යෙන් පිටවන. තව අවුරුදු 3කින්. කහ කිලෝ එක 8000ට ගියා. මොකද විපක්ෂේ කිව්වේ? කහ නෑ කිව්වා. වැඩපිළිවෙලක් නෑ කිව්වා. දැන් කහ කහ තමයි ඉන්න ඕනේ කිව්වා. අපිට උසුළු විසුළු කරා. හැබැයි ජනාධිපතිතුමා අරමුණ පස්සට ගත්තේ නෑ. ඒ නිසා අපි කියන්නේ ඉවසන්න කියන්නේ හැම දෙයකටම ප්‍රතිඵලය හොඳයි. චන්ද දීපු ජනතාව අම්බෙන්ද ජනතාවගේ ප්‍රශ්න ආන්න ඔබතුමාලට බෑ. ජනතාව දකින දකින තන ඔබතුමාලා එලව එලව ගන්නේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදී අතට අරගෙන පළාත් පාලන ඡන්දේ දැම්ම අවුරුද්දක්. පළාත් සභා ඡන්දේ නෑ. දැන් පාර්ලිමේන්තුව තව අවුරුදු දෙකක් ඕනේලු. ජනතාවගේ බලයෙන් ආපු නායකයෙක් හැටියට ඒ නිත්‍යානුකූලව ඒ කාලේ තමයි එතුමා පාවිච්චි කරන්නේ. ඒකට නීතියෙන් ඉඩක් තියෙනවා නම් ඒ අරෙන්න එතුමා නීතියෙන් පිට ගිහලා වැඩ කරන නායකයෙක් නෙවෙයි කියන එක බොහොම ගෞරවයෙන් අපි කියනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාවක්. එතුමිය වුණත් අපි මේ පැත්තේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත එකතු කර ගැනීම කිසිම බාධාවක් නැහැ. මේ ශක්තිමත් පක්ෂය තවත් ශක්තිමත් කරන්න අපි අවශ්‍ය පියවර ගන්න. බිලියන 7ක් විතර තියෙනවා විදේශ ණය ගෙවන්න. එතකොට අද අපිට ගාව තියෙන්නේ කී ඩොලර් මිලියන 400ක් විතර සල්ලි තියෙන. ඉතින් මෙන්න මේකයි අද රටේ තියෙන ආර්ථිකය. දැන් හැම තැනකම දූෂණේ ඊවහා ගිහිලා තියෙන්නේ. මොකද මේ ආණ්ඩුව දුවන්නේ නැහැ කියලා දන්නවා. ලංකාව විදේශ රටවල් වල විශේෂයෙන්ම චීනය, ඉන්දියාව, ඇමරිකාවේ කොලනියක් කිරීමට මේ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. ණයට කන ආර්ථිකයක් හදලා ලෝකයේ පුරා ණය අරගෙන ඒ ණයට සින්න වෙන්න මේ රටේ තිබෙන වටිනා ජාතික සම්පත් විකුණමින් තිබෙන මේ ආණ්ඩුවට අපි රටේම කාන්තාවන්ගේ විරෝධය ප්‍රකාශ කර සිටිනවා. ලෝකේ රටවල් දෙකක නැත්තම් තුනක හතරක තමයි ඩොලර් සංචිත අඩු වෙලා තිබෙන්නේ. ඒ රට තමයි ශ්‍රී ලංකාව. එතකොට ඒක කෝවිඩ් නෙමෙයි. ඒ නිසා මතක තබා ගත යුතුයි ශ්‍රී ලංකාව දරමිටි යුගයකට අරගෙන යන්න උත්සාහ කරනවා. ඉතින් බොහොම කනගාටුදායකයි මට කියන්න තිබෙන්නේ අපේ ආර්ථිකයේ පවණයි එහෙම කඩාගෙන වැටලා තිබෙන්නේ. අනිත් ලෝකේ රටවල් ඒකට අවශ්‍ය කරන නව මුදල් රිකුලාසි, නව ආර්ථික රිකුලාසි නිර්මාණය කරලා තිබෙනවා. එතුමා ජනාධිපති අපේක්ෂකයා වුණාම මාධ්‍ය වේදිකාවක් ඇව්වා කොහොමද ණය ගෙවන්න කියලා. එතුමා මෙහෙම හිටියා, එතුමාට උත්තර දෙන්න බැරි වුණා. එතුමා මහින්ද රාජපක්ෂ දිහා හැරිලා මෙහෙම කෙරුවා. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පළපුරුද්ද තියෙනවනේ, කොහොමද ගැට ගහගෙන උත්තරයක් දුන්නා. ඉතින් එතුමා එදා දන්නෙත් නැහැ, අද දන්නෙත් නැහැ. නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් කැඳවීම හෙට දින සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචි හේවා මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා. දැනට දේශපාලන පක්ෂ 78ක් ලියාපදිංචි වී ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ. නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් කැඳවීම හෙට සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඊට අදාළ ගැසට් නිවේදනය හෙට නිකුත් කරන බව එහි සභාපති නීතිඥ නිමල් පුංචි හේවා මහතා ප්‍රකාශ කළා. ආයුධපත් ඉදිරිපත් කිරීමේදී ස්ථිර වශයෙන්ම ව්‍යවස්ථාව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සහ නිලධාරී මණ්ඩලයේද ඊට කාන්තා නියෝජනය අනිවාර්ය අවශ්‍යතාවයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මේ වන විට මෙරට ලියාපදිංචි පක්ෂ සංඛ්‍යාව 79ක්. නීතිමය ගැටලු සහිත දේශපාලන පක්ෂ 8ක් පමණ අක්‍රීය දේශපාලන පක්ෂ ලෙස සැලකෙන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ. මාතර වැලිගම මුහුදු තිරයේ දියණෑමට ගිය එකම පවුලේ සිව් දෙනෙකු මුහුදු රැළට හසුවේ ගසාගෙන ගොස් තිබෙනවා. ඉන් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවයි වාර්තා වුණේ. වැලිගම මුහුදු උද්‍යානයේ ආසන්නයේ මුහුදු තිරේ දියණාමින් සිටි දැරියන් 4 දෙනෙකු මුහුදට ගසාගෙන ගොස් තිබෙනවා. මේ වෙන විට දැරියන් 2 ජීවිත බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ. වැඩිවියට පත්වීමේ සාදයකට සහභාගී වූ එකම පවුලේ ඥාති පිරිසක් මෙලෙස වැලිගම මුහුදු උද්‍යානයේ ආසන්නයේ මුහුදු තිරයට දියණෑමට ගොස් තිබෙනවා. බේරාගත් දැරියන් 2 තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. ඔවුන් 2 මාතර මහ රෝහල වෙත මේ වෙන විටත් ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අතුරුදන් වූ දැරියන් ස්වාමේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහල් තල්දුව මහතා පවසා සිටියේ. අද දින දහවල් වැලිගම් පොලිස් අසමේ වැලිගම මුහුදු උද්‍යානයේ ආසන්නයේ පිහිටි මුහුදු තීරයේ දියනාමින් සිටි වයස අවුරුදු 21 කාන්තාවක් සහ තවත් දැරිවියන් 3 හදිසියේ මුහුදට ගසාගෙන ගොස් තිබුණා. මෙයින් වයස අවුරුදු 21 කාන්තාව සහ තවත් වයස අවුරුදු 14 දැරිවියක් බේරාගෙන මෙවන විට ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කොට තිබෙනවා. වයස අවුරුදු 12 සහ වයස අවුරුදු 15 දැරිවියන්
දෙවියන් දෙදෙනෙකු තවදුරටත් අතුරුදහන්ව පවතිනවා. අතුරුදහන් වූ දෙවියන් දෙදෙනා සොයා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මෙවැනි විට සිදු කරමින් පවතිනවා. මේ අතරේ ඊයේ දින නිලාවේලි ඉරක්කණ්ඩි මුහුදු තීරයේ දියනෑමට ගිය දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මේගොස් තිබුණේ ත්‍රිකුණාමලය ආනන්ද කුලම ප්‍රදේශයේ පදිංචි මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දැරියා. රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ඒ සැවෙන් తాවකාලිකව ඉවත් වූ දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරියට සාධාරණීය ඉටු කර ලෙස ඉල්ලමේ. දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයන් පිරිසක් සහ වෘත්තීය සමිති කණ්ඩායම් කිහිපයක් එක්ව පසුගිය සතියේ වැඩවර්ජනයක නිරත වුණා. ඒ සත්වෝද්‍යාන වැඩබලන අධ්‍යක්ෂකවරියට රෙහිවයි. මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අධ්‍යක්ෂිකා ශර්මිලා රාජපක්ෂ මහත්මිය සිය දූරයෙන් తాවකාලිකව ඉල්ලා අස්සුණා. කඩිනම් පරීක්ෂණයක් සිදු කර ඇයට සාධාරණීය ඉටු කරන ලෙසත් සියලුම පශු වෛද්‍යවරුන්ට නිදහසේ කටයුතු කරගෙන යාමට ඉඩ ලබා දෙන ලෙසත් ඉල්ලමින් අද රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ඒ මන්ටද දැන් සත්වෝද්‍යානයේ තුල සේවය කිරීමට නොහැකි තත්වයක් ඇති බව පවසමි. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල කරමින් එහි පරිපාලනයේ බිඳ වට්ටමින් කටයුතු කරපු ඒ වෘත්තීය සංගම්වල ඒ කඩාකප්පල්කාරී පිරිස් නැවත සේවයට පැමිණලා ඉන්නවා. ඒ සේවයට පැමිණලා ඉන්නේ ඔවුන් ඒ කරගෙන ගිය ක්‍රියාමාර්ග පිළිබඳව කිසිදු විනය පරීක්ෂණයක් කිසිදු නීතිමය තත්වයක් නැතුව මේ අපිට සාධාරණ සැකයක් මතුවලා තියෙනවා. ඔවුන් හිතාමතාම මේ සතුන්ට විවිධ හිරිහැර සහ විවිධ උපද්‍රව එල්ල කරමින් ඒ සිදුවන හානිය අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය සහ පසු වෛද්‍යනාරි මත පටවන්න කටයුතු කරයිද කියලා. එහෙම නොකරන්නට බැරි නැහැ. මොකද ඔවුන් පසුගිය කාලේ ඇසුරුන විදියත් එක සලකලා බලනකොට වැඩවලන අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් නැහැ. එම නිසා මේ පසු වෛද්‍යනාරින් බොහොම අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. එතුමිය විසින්ම ඉවත් වෙලා තියෙනවා මෙම වාතාවරණය නිසි පරිදි සකස් කරලා දෙන්න කියලා ඉල්ලීම කරලා. ජීවිත තර්ජනත් එල්ල වෙලා තියෙනවා. ඉතින් නිලධාරියෙක්ගේ නිවසට ගල් ගැසීම කියන තත්ත්වය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. ජනාධිපතිතුමා වෙත මේ වෙනකොට අපි ලිඛිතව දැනුම් දීලා තියෙනවා මේ අපහසුතාවය යටතේ පවා අපි හැකි අංගමින් ප්‍රතිකාර කටයුතු පුළුවන් උපරිමයෙන් කරන්න මේ අවස්ථාවේදී උත්සාහ කරමින් පවතිනවා. එම නිසා අපි විධිමත් පරීක්ෂණයක් පවත්වන්න කියන එක තමයි රජයෙන් ඉල්ලා සිටින්නේ. එහෙම සකස් කරලා දෙන්න බැරි වුණොත් එහෙම අකමැත්තෙන් වුවත් අපිට එම නිලධාරීන් සේවයෙන් ඉවත් කරගන්න වෙනවා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා. සතියක් ඇතුළත මෙම තත්ත්වය ඇති නොවුනොත් එහෙම අපිට අනිවාර්යයෙන්ම දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න වෙනවා. තත්ත්වය සමනය කරලා නව අධ්‍යක්ෂක ජෙනරාල් තුමියට නැවත සේවයට වාර්තා කළ හැකි වාතාවරණයක් උදා කරලා දෙන්න කියලා. දිනෙන් දින විනාශයට යන මහවැලි ගංගාවවට අනවසර ඉදිකිරීම් සියල්ල රජයට පවරා ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ පවතින ගංගාවන් 106ක් අතුරෙන් දිගින් වැඩිම සහ අතු ගංගාවන් රාශියක් හිමි සුන්දරතම ගංගාවකි මහවැලිය. කිලෝමීටර් 340ක් පුරා විහිදි ගලා බසින මහවැලිය විශිෂ්ටතම පරිසර පද්ධති රාශියක් බිහි කරමින් ත්‍රිකුණාමලයෙන් මුහුදට ගලා බසිනවා. කොත්මලේ ජලාශය, වික්ටෝරියා ජලාශය, රන්දනිගල ජලාශය, රන්ටැඹේ ජලාශය යන ප්‍රධාන ජලාශයන් පෝෂණය කරන මහවැලිය ඩෙවොන්, දුන්හිඳ, කුරුඳුවැල්ල වැනි දියඇලි රාශියකට පණපමනවා. මහනුවර වරාතැන්න හක්කිඳ ප්‍රදේශය යනු මහවැලි නදියේ බාධක වැඩිම මෙන්ම පළල්ම ස්ථානයයි. මෙම ප්‍රදේශයේදී ගංගාව ආශ්‍රිත පරිසරයට දැඩි ලෙස බලපෑම් ඇති කරමින් බොහෝ පුද්ගලයන් අනවසර ඉදිකිරීම් සිදු කරමින් පවතිනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සිදු කළ එළිදරව්වකට අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ පස්වරුවේදී හක්කිඳ ප්‍රදේශයේ මහවැලි ගංගාවවට නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එහිදී මහවැලි ගංගාවට සිදුවන මෙම දැවන්ත පරිසර හානිය දැසින්ම දුටු අමාත්‍යවරයා පැවසුවේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල රජයට පවරා ගැනීමට කටයුතු කරන බවයි. මෙහිදී මේ කෙටි වේලාවක් ඇතුළත නිරීක්ෂණය වුණා ගංගාවේ රක්ෂිතය ඒ වගේම ගඟට හානි වෙන ආකාරයට විශාල ඉදිකිරීම් ප්‍රමාණයක් සිද්ධ වෙලා තිබෙනවා. අපි තීන්දු කරා ඒ නඩු පැවරීම් කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නත් අපි ඒවා පවරගෙන මේවා රක්ෂිත විදියට රඳවා ගන්නත් ඒ වගේම මේ ගඟට හානියක් නොවන ආකාරයට කටයුතු කරන්නත් මම ප්‍රාදේශීය ලේකම්වරයාට උපදෙස් ලබා දෙනවා. දකුණු ආසියාවේ ප්‍රථම ඩ්‍රෝන සංදර්ශනය කොළඹ ගාලුමෝදර පිටියේදී පැවැත්වුණා. ඒ ඩරාස් ආයතනයේ මූලිකත්වය ඩ්‍රෝන් තාක්ෂණයේ යොදාගෙන දකුණු ආසියාවේ පැවැත්වුණු ප්‍රථම සංදර්ශනය මෙයයි. සංදර්ශනය සඳහා ඩ්‍රෝන් 150ක් භාවිතා කර තිබෙනවා. ඩරා සමාගම සිය නිල ලාංඡනය සහ සන්නාමය අලුත් කිරීමට සමගාමීවයි මෙය පැවැත්වුණේ. අලංකාරවත් රටා මවමින් පැවැත්වුණු මෙම ඩ්‍රෝන් සංදර්ශනයේ දැක බලා ගැනීමට විශාල පිරිසක්ද එක්ව සිටියා. මෙම අවස්ථාවට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද එක් වුණා.
පමණක් නෙවෙයි අපේ කලාපීය වශයෙන් ගත්තොත් තාමත් දුර්ලභ අවස්ථාවක් මම විශ්වාස කරනවා මේක සංචාරක ව්‍යාපාරය සඳහා තාමත් හොඳ අවස්ථාවක් වෙයි අපේ රට ඩ්‍රෝන් තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න බලාපොරොත්තු රටක් විදිහට විශේෂයෙන්ම දිගණ මහනුවර ඉදිවෙන තාක්ෂණික ගම්මානය අපි ඩ්‍රෝන් ටෙක්නොලොජි වලට බේස් කරගෙන තමයි ඩෙවලොප් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩ්‍රෝන තාක්ෂණය හරහා සංදර්ශනයක් පවත්වන්න දරසාදී ඉදිරිපත් වීමත් ඒ අත්දැකීම් මිරටේ තරුණ පරම්පරාවට දෙමාපියන් ලබා දෙන කටයුතු කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා ලංකාවට තව අවධානයක් යොමු කරගත් ක්ෂේත්‍රයක් විදිහට මේක දකින්න ලංකාවට මේක තමයි ප්‍රථම වතාවට තමයි මේක කරලා තියෙන්නේ දකුණු ආසියාවටත් ප්‍රථම වතාවට තමයි මෙහෙම ඩ්‍රෝන් ෂෝ එකක් වෙලා තියෙන්නේ අපි ලංකාවේ ඉන්න කස්ටමර්ස්ලාට අලුත් දේවල් පෙන්වන්න අපි කැමති today we are going to be doing one of Sri Lanka's first ever drone shows we're bringing 150 drones we've flown in from Dubai to do an awesome display to really celebrate the relaunch of the Dharaz brand so we want to do this as a gift to Sri Lanka to really celebrate our presence here and to thank the Sri Lankan customers both our buyers and our sellers for participating on our platform over the last couple of years then ratawata puwat kihipayak ketiyen අදු දැසන හත පමණ තෙක් අම්පාර ප්‍රදේශයට දැඩි මීදුම් සහිත කාලුණ තත්ත්වයක් දැකගත හැකි වුණා. නුවරඑළිය බෝපත් තලාව හරිත කඳු වැටියේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මේ වන විටත් සීග්‍රයෙන් පැතිර යන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ ගින්න පාලනයට මේ වන විටත් පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කලාපයේ පලාගල ප්‍රදේශයේ කුඹුරක පිහිටි ළිඳක පසුගියදා වනාලියකු වැටී තිබුණා. එහිදී වනාලියා සිරවි මිය ගොස් තිබුණා. එම වනාලියාගේ සිරුර සම්බන්ධව වූ පශ්චාත් මරණ පරීක්ෂණ අද දින පැවැත්වුවා. මඩකලපුව කලවංචි කුඩි මාරියම්මන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3ක දැරියක් ප්ලාස්ටික් බැරලයක් තුලට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇඹිලිපිටිය කඳුරු ගස්සාර එලිමහන් වැඩ කඳුරේ රඳවා සිටි රැඳවියෙකුට පහරදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බඳනාගාර නිලධාරීන් 3 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙම සිරකරුගේ තීනිය විසින් මාධ්‍යයට හෙළි කරා බඳනාගාර නිලධාරීන් විසින් ඇගේ අල්ලස් ලබාගත් බව ඇගේ ප්‍රකාශයත් අනුව පරීක්ෂණ කටයුතු වලට බාධා ඇති වෙයි කියලා කඳවුර බාල ජේලවරයත් සැරේන්වරයෙකුත් නියාමකවරයෙකුත් क्रिकेट लोक कुशलान तरंगावली अवसन पूर्व वटेट सुदुसुकम लबा गेनीमट श्रीलंका यौन दहनवेन पहल क्रिकेट कंडायम समत्तुना ए मूलिक वटे तुन्वन तरंगेंद जय लबा गनमीन कोदेव दहनवेन पहल पिलसमग पेवती एम तरंगेदी कासी वासी दिनु श्रीलंका कंडायम पलुवेन पंदुवट पहर दीमट कोदेव वंट आराधना कला ओन सिय पंदुवार 50 तुल रसकरगत लकुनु संख्याव 250क नायक दुनित वेल्लालगे एहिदी लकुनु 39कट कडुलु 3क श्रीलंका यौन पिल पंदुवार हतलिस पंदु देखकदी कडुलु हतक पमनक देवी लकुनु 251क लबा गनिमिन सिय जयग्राही सीमाव पसु कर गिया දෙදහස් 22 IPL තරගාවලිය මාර්තු මාස අග ආරම්භ වන බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය පෙබරවාරි 20වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියට විදේශීය ක්‍රීඩකයින් 318 දෙනෙකු ඇතුළත් වන අතර ක්‍රීඩකයින් 1214ක් ලියාපදිංචි වී තිබෙනවා. ඒ අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 36 දෙනෙකුද ඇතුළත්. මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දියා රුපියල් කෝටියේ ලන්සුව සහිත ක්‍රීඩකයින් අතරට වනිදු හසරංගද ඇතුළත් श्रीलंका गुवन हमुदाव सह ईगल्स गोल्फ लिंक संविधान गुवन हमुदापति कुसलान कांता सह पिरिमी वार्षिक गोल्फ तरंगावली सार्थक निमावट पत्तुना ए श्रीलंका गुवन हमुदा चीन वराय ईगल्स गोल्फ लिंक क्रीडापिटियेदी गुवन हमुदापति एयर मार्शल सुदर्शन पतिरण महतागे मग पेन्वी मत मेय संविधान करतिबुने नववन वरटाय तरुण सह क्रीडा अमात्यांशे सुबसाधक संगमे संविधान क्रिकेट तरंगावली ईए सार्थक अवसान वीति बनवा मेम क्रिकेट तरंगावली क्रीडा अमात्य नामल राजपक्ष मखताद सहभागी वुना प्रवृत्ति अवसान ओबट सुब संध्यावाक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න